මිනිසුන්ව තවත් රවට්ටන්න එපා මිනිසුන් අමාරු දාන්න එපා කියලා අපි ඉල්ලා හිටනවා ජනතා විමුක්ති පෙරමුණේ මේ රටේ ආර්ථික ඇති වෙච්ච ආර්ථික අර්බුදයට විශාලම බලපෑම උනේ ජනතා විමුක්ති පෙරමුණත් LTT සංවිධානයත් කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 1971 ඉඳන් මේ රටේ ආර්ථිකයට කරන්න පුළුවන් විශාල මහානිය කරපු පක්ෂය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ මව සිරිමා බණ්ඩාරනායක මැතුමිය රට හදන ආර්ථික ප්‍රතිපත්තිය ගෙනල්ලා ඉස්සරහට හදද්දි එදා 71 කරල්ල නිර්මාණය කරලා රට විනාශ කරා 88 89 රට විනාශ කරා කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරුවෙන් නැහැ වගේ තමයි 20යි 22 ආයිත් ඒ තස්තවාදය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කර අන්ද්‍ර කුමාර දිසානායකලා ඒ වගේ තමයි මහා පෙරටු ගාමින් කියාගෙන විශ්වවිද්‍යාලට ඇතුල් වෙලා අපේ තරුණ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරමින් මේ කරන මහා විනාශය මේකට ඉඩ දෙන්න හොඳ නැහැ අපි මොකද්ද සටන් පාඩ පෙරටු ගාමින්ගේ කපා කපා කෑලි කපා අපි වලකනු හිතනු එපා මොකද්ද මේ කියන්නේ කෑලි කපාගෙන හරි සටන් කරපියව් කියලා අවසන් කරන්න ගරු මන්තු කෑලි කපාගෙන සටන් කරපියව් කියලා සයිනයිඩ් කරලා බෙල් එල්ලෙපු ප්‍රභාකරන් ගයි මේ පෙරටුගාමි නායකයෙක් අතර වෙනස මොකද්ද මේකද දෙන නායකත්වය රටට ඒ නිසා ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපේ රටට IMF සහනය ලැබිලා තියෙනවා අපි සතුටු වෙනවා දැන් කියලා සතුටු වෙන්න එපා විපක්ෂ අය අපට නොලබෙන්න තිබුණ දෙයක් අවසන් කරලා මූලාසන මන්ත්‍රීතුමනි විනාඩි දෙකක් දෙන්න අපේ ආණ්ඩු පක්ෂයෙන් ඒ අවස්ථාව මට දෙනවා දැන් සතුටු වෙන්න එපා අපිට අපට නොලබෙන්න තිබුණු දෙයක් ලැබුණාම අපි සතුටු වෙන්න ඕන. අපේ රටේ කොහොමද තිබුණ ඇත්ත තත්ත්වය අපිට අමතක කරන්න බෑ. දැන් IMF සහනය ලැබිච්චාම මේ සහතිකය ලැබිච්චාම මොනවද ඇතුළේ වාසි? උද්දාමනේ අඩු වෙනවා. බඩු මිල අඩු වෙනවා. ගෑස් ටිකේ මිල අඩු වෙනවා. විදුලි මිල අඩු වෙනවා. බැංකු පොලි අඩු වෙයි. රටේ මිනිස්සුන්ට සුබදායි තත්ත්වයක් ඇති වෙනවා. බලන්න රනිල් වික්‍රමසිංහතුමාගේ විදේශ ප්‍රතිපත්තිය ඒකෙදි ස්ථාවරත්වය මේ IMF සහනය ගද්දි ඉන්දියාව තරහ කරවත්තේ නැහැ චීන තරහ කරවත්තේ නැහැ ඇමරිකාව තරහ කරවත්තේ නැහැ වැඩිපුර කාර්යාලයන් තියෙන්නේ ගරු මන්ත්‍රීතුමා අවසන් කරා මේක මිටට එකතු කරගෙන රනිල් වික්‍රමසිංහතුමා තමයි කාර්යභාරය හැටියට ඉටු කරනවා අපි මේ කයිය ගහන විපක්ෂයට කියනවා සහයෝගය දෙන්නන් නෙමෙයි සහයෝගය දීලා පෙන්නන්න රනිල් වික්‍රමසිංහතුමා හම්බෙලා වගකීම බාර ගන්න අපි ඉල්ලා හිටියා සරපොන්සික මැතිතුමාලුත් එකතු වෙන්න රට වැටිලා තියෙන මේ මොහොතේ රට හුස්ම අරන් ඉස්සරහට යද්දී එකතු වෙන්න ඒ වගේ මේ විවක්ෂ අනිත් නායකයන්ට අපි ඉල්ලා හිටිනවා අපි ගරු ෆීල්ඩ් මාෂල්